විසි දෙකේ වගේ අපි මේ ගොඩක් කතා කරන්න පටන් ගත්තේ මේ චෞද තන්ත්‍රය කියන දේ ගැන. අපි ඒක චෞද තන්ත්‍රය කියන එක මීට කලින් මේ රටේ ව්‍යවහාරයට ගත්ත පොතක් ලියුණා ওই වචනේ පාවිච්චි කරලා. මේ චෞද තන්ත්‍රය එහෙම නැත්නම් කෙට්‍රොක්‍රසි කියන්නේ රටක පාලනය බොහොම දූෂිත කණ්ඩායමක් අතේ තියෙනවා. ඒ කණ්ඩායම ඒගොල්ලන්ගේ වාසියට තමයි තීරණ ගන්නේ මොන රටටම බලපානවා. ඒ කණ්ඩායමේ සාමාන්‍යයෙන් ඉන්න අර සෙට් එක අපි විදිහ කණ්ඩායම දේශපාලඥයෝ රජයේ නිලධාරීන් සමඟ ඉතර බොහොම බලය තියෙන කට්ටිය සහ පෞද්ගලික අංශය ඊට අමතරව අපි කියන මේ පහසුකම් සලසන්න ඒ තමයි අපේ ලෝයර්ස්ලා, අකවුන්ටන්ට්ස්ලා, බැංකර්ස්ලා ඒගොල්ලන්ගේ සපෝට් එක නැතුව දූෂිතයන් දූෂිතයට කරන්න බෑ. එහෙම නැත්තම් අර අපරාධ කණ්ඩායම උද්‍යාකර කවුරු කතරයක් වෙනවා නම් ඒගොල්ලෝ විශ්වාස කරන කණ්ඩායමකුත් ඉන්නවා. මෙන්න මේ සෙට් එක මෙන්න මේ සෙට් එකක් නම් රට පාලනය කරන්නේ අපි කියන මේ රටේ චෞද තන්ත්‍රයක් තියෙනවා කියලා. ඉතින් ඇත්තටම චෞද තන්ත්‍රය අපේ රටේ විතරක් නෙමෙයි බොහෝ රටවල් වල අපි දකිනවා. ශ්‍රී ලංකාවේ අපි මීටවස කිහිපයකට කලින් අපි රිසර්ච් එකක් කරලා අපේ චෞද තන්ත්‍රයක් තියෙනවා බවට සාධක තියෙනවා. සාමාන්‍ය චෞද තන්ත්‍රය රටක පාවිච්චි කරන උපක්‍රම තියෙනවා. ලෝකේ බොහොම පොදු බලාගෙන අපේ රටේ උපක්‍රම 15ක් විතර අපිට හවුල. මේ ආණ්ඩුව ගියාන කරන්නේ දිගටම විචාර. දැන් ඔය ඒක තමයි පක්ෂ වෙනස් වුණා ආණ්ඩුව වෙනස් වුණා රට වෙනස් වෙලා නැත්තේ. මොකද චෞද තන්ත්‍රයේ එක පක්ෂයක් කියලා නැහැ. දැන් එතනින් එහාට ගියාම අපි ඊට පස්සේ කිව්වා දූෂණය ප්‍රධානතම ජාතියක් තියෙනවා. ප්‍රභේද ගොඩක් තියෙනවා ආන්දස, කොමිස්, මේ හවුල්වාදී ඒක ප්‍රධානක වර්ගයක් තියෙනවා. ඒක ස්ටේට් කැප්චර් එහෙම නැත්නම් රාජ්‍ය ග්‍රහණය කියන එක. ඒ කියන්නේ මොකක්ද? රාජ්‍ය ග්‍රහණය කියන්නේ අර චෞද තන්ත්‍රය කොච්චර වගේ තියෙනවද කිව්වොත් ඒගොල්ලන්ට පුළුවන් නම් රටේ නීති සහ රටේ ප්‍රතිපත්ති ඒගොල්ලන්ට කැමති කැමති විදිහට ඒගොල්ලන්ගේ ප්‍රයෝජනයට විතරක් සඳහා මාරු කරන්න වෙනස් කරන්න. අපි කියන අන්නේ රටේ අතේ රට දැන් රාජ්‍ය ග්‍රහණය මේ රාජ්‍ය ග්‍රහණයකට හවුලලා තියෙනවා. සිස්ටම් එක අරවගේ ග්‍රහණය ඒ කියන්නේ නීති රටේ නීති කරන පාලනය කියන්නේ රටේ නීති හැදෙනකොට මිනිස්සුගේ සුවසෙත් සඳහා. නමුත් රටේ නීති හැදෙනවා නම් ඒක පොලිසි හැදෙනවා කැබිනට් එක මේ කට්ටිය මේ රටේ නීති පොලේ ප්‍රතිපත්ති හැදෙනවා නම් ටික දෙනෙක්ට සපෝට් එක සිස්ටම් එකම ග්‍රහණයට අරන් අපි කියන විධායකය මේ පාර්ලිමේන්තුවට අපි කියන ව්‍යවස්ථාකාරකනේ ව්‍යවස්ථාකාරක විධායකයෙම ග්‍රහණයට අරන් අපි මිනිස්සු කරනවා මේ මිනිස්සු කියන වැඩක් වෙන්නේ පාර්ලිමේන්තුවට ගියන පස්සේ පාස් වෙනවා ඕන නැත්නම් නීතියක් වුණා පාර්ලිමේන්තුවට ගියන පස්සේ පාස් වෙනවා අපිට තියෙන ඉගෙන ගන්න උසාවි දුර වෙන එක විතරයි. ඒක කියන යුතුද? පාර්ලිමේන්තුවේ ඉන්නේ අපිට විරුද්ධ වැඩ කරන්න. අපි ඒක ඒගොල්ලෝ පස් කරේ. නමුත් රාජ්‍ය ග්‍රහණය තියෙන රටක ජනතාව බොහෝ අසරණ වෙනවා. මොකද සිස්ටම් එකම අර කිහිපදෙනෙක් අල්ලගෙන ඉන්නේ රාජ්‍ය සේවයත් ඒගොල්ලන්ගේ අතේ පාර්ලිමේන්තුවත් ඒගොල්ලන්ගේ අතේ පුළුවන් තරම් ඒගොල්ලන් උත්සාහ කරනවා අධිකරණයට බලපෑම් ඇති කරන්න ආජන වෙන්න පුළුවන් වෙන බලපෑම් වෙන්න පුළුවන් ජනතාව අසරණ වෙනවා අපේ රටේ ඔබට තේරෙනවා කි මම කියන්නේ ඒ තත්ත්වයක් තියෙනවා කියලා අද කතා කර සමහර නීති කොහොමද මේ නීති ආවේ කිඳිනෙක් මේකට විරුද්ධ වුණාද ඇයි මේක පාස් වුනේ කාටද කාටද මේක ප්‍රයෝජනෙ දැන් ඔය ගේන්නේ නම් කේන්ජියෝ නෝ ඒක කාටද කාටද ප්‍රයෝජනෙ වෙන්නේ දැන් අපිට හරි සීල් බලවංචාව ආ බදු වැඩි කරනවා බදු අඩු කරනවා ආයතන ආයතන විතරයි ඉන්නේ වාසිය රටට පොදු දෙයක්